හයි ජෙන්ටල්මන් වෙල්කම් තවත් ප්‍රශ්නයක් අහලා වෙලා තියෙනවා මේක 4 දිනක් විතර අහලා වෙලා තියෙනවා ටෙල ජනවාරි 8 2021 ජනවාරි 8 වෙනිදා මොකද වෙන්නේ කියලා තමයි අහලා තියෙන්නේ ඇත්තටම ඔයාලා දන්නවා ඇති කොටස් වලට බල අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා තියෙනවා ATS එහෙම නැත්නම් ඔටෝමේටඩ් ට්‍රේඩින් සිස්ටම් එකේ යම් කිසි වෙනසක් කරන්න මේ ටික් සයිස් එකේ ටික් සයිස් එක කියන්නේ මේක සාමාන්‍ය මේ ලංකාවේ මේක කීප අවස්ථාවක වෙනස් වෙලා තියෙනවා ඊට එහා ගියාට පස්සේ ලෝකේ රටවල් වල නම් මේක වෙනස් වෙලා තියෙනවා දැන් කොළඹ කොටස් වල පොලේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා තිනවා 2021 ජනවාරි 7 වෙනිදාන් පස්සේ තියෙන ඕඩර්ස් කැන්සල් කරලා 2021 ජනවාරි 8 වෙනිදා උදේ 10යි කාලේ ඉඳන් 11 වෙනකන් වගේ ඕඩර් ප්ලේස් කරන්න ඕන අලුතෙන් සම්පූර්ණ ඕඩර්ස් ප්‍රමාණයම කැන්සල් වෙනවා ජනවාරි 7 වෙනිදා තියෙන ඕඩර්ස් ටික. ඒකට හේතුව තමයි මෙයාලා ටික් සයිස් එක වෙනස් කරනවා. දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඕඩර් ප්ලේස්මන්ට් එකක් කරනකොට ඕඩර් ප්ලේස්මන්ට් එකක් කරනකොට ඔයාලට යන්න පුළුවන් 7 10 ගුණාකාර වලින්. 7 10 7 20 7 30 ඒ වගේ. ඒක තමයි අපි එක සැරයක් අර කිව්වේ යම් සමාගමක් ස්ප්ලිට් එකක් කරාට පස්සේ ඒකේ ස්ප්ලිට් එකෙන් පස්සේ වටිනාකම එනවා 7 7කට 7 8කට ස්ප්ලිට් එකෙන් පස්සේ නමුත් කොටස් වෙනද පොලේ අඩුම ඊකිනෙන්න පුළුවන් 7 10යි. ඒ සමාගම ලොකු ස්ප්ලිට් එකක් කරා ඔයාලා දන්නව අකුරු 4යි ඊ අකුරෙන් පටන් ගන්න සමාගම. මම සම්පූර්ණ මගේ ඔබ්ජෙක්ෂන් එක දුන්නා ඒ වෙලාවේ 7 8කට කවදාවත් ඊකිනෙන්න බැරි නිසා ස්ප්ලිට් එකෙන් පස්සේ ඇයි අපිට ඕඩර් ප්ලේස් කරන්න බෑනේ අඩුම 7 10 ඒ වෙලාවේදී මම කොළඹ කොටස් වෙනද පොල සීක්‍රට් ෂෙයාර් එක්ස්චේන්ජ් කොමිෂන් එක මේක දැක්කේ නැද්ද කියලාත් මම ප්‍රශ්න කරා ඒ වීඩියෝ එකේදී. මොකද ස්ප්ලිට් එකට පස්සේ වටිනාකම වෙන්නේ 7 8ක් 7 7ක් හරියට වැලියු කරොත් 7 5ක්වත් ඒ කම්පැනි වටින්නේ නැත. ඒ කොහොමුණත් මේ ටික් සයිස් එක වෙනස් කරනවා රුපියල් 100 100ට අඩු නම් 7 10 එහෙම්මම තියෙනවා. ඒ කියන්නේ රුපියල් 75යි 7 10යි 75යි 7 20 පුළු වෙන. හැබැයි රුපියල් 100ට වැඩි වුණොත් 100 හෝ 100ට වැඩි වුණොත් මම විශ්වාස කරනවා 100 හෝ 100ට වැඩි වුණොත් 7 10 ඒවා දාන්න බෑ ඕඩ. 725ට ටික් සයිස් එක ලොකු නෑ 725 50 775 එහෙම. ඉතින් ඒ නිසා ලෝකේ මේ මේවා කරලා තියෙන්නේ අද ඉන්නේ නෙමෙයි මිට කලින් උතෝ කරලා තියෙනවා. හරි. ඉතින් ඒක යම් මට්ටමකින් හොඳයි. මොකද හේතුව දැන් රුපියලේ වටිනාකම අඩු වෙන තත්ත්වයක් තුල දැන් රුපියල් 100ක කොටසකට 100යි 710යි 100යි 720 එහෙම අවශ්‍ය නෑ. 725 දාන්න පුළුවන්. දැන් රුපියල් 1000ට වැඩි කොටසක් නම් 750 725 නැතුව දිගටම යන්නත් පුළුවන් ඉතින් අවශ්‍ය නම්. හරි. ඒකට ඒ වගේ දෙක ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් නැති නිසා ඒ හින්දා මෙතන වැදගත් දේ මේ කීප දෙනෙක් ඇහුවා එදායි මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒක ඔයාලා බලාපොරොත්තු වෙන්න ඕන මේ වගේ දෙයක්. 2021 ජනවාරි 7 වෙනිදා ට්‍රේඩින් අවසන් වෙච්ච වෙලාවේ ඔයාලා දවස් 5ට වගේ දාලා තියෙන ඕඩර්ස් තියෙනවා නම් හරි එදා රෑ ඕඩර්ස් එහෙම දැම්මොත් ඒ ඕඩර් වලංගු වෙන්නේ නැහැ. 2021 ජනවාරි 8 වෙනිදා උදේ 10යි උදේ 11ට කලින් 10යි කාලේ 11 වගේ 10 11 කියලා හිතන්න ඒ කාලය තුල අලුතෙන් ඕඩර්ස් දාන්න මොනි මේ ටික් සයිස් එකේ වෙනස් වීම නිසා. ඒක තමයි මතක තියාගන්න ඒක කලබල වෙන්න ඕන දෙයක් නෙවෙයි නමුත් අර අලුත් අය මේ ගැන දන්නේ නැති නිසා අහලා ඉවලා තියෙන්නේ නැති ඉතින් ඒ ගැන මම කියන්න ගත්තේ. එහෙනම් thank you very much for watching have a nice day.